2015 දෙසැම්බර් හදන්න පටන් ගත්ත මේ පාර 2017 වන විට අතරමඟ නතර වුණා. දැන් වාහන වංගු ගන්න 3-4 පාර එහාට මෙහාට කපලා. අදාළ ව්‍යාපෘතිය උපදේශක සමාගම ලෙස කටයුතු කළේ EGS International in අදාළ ව්‍යාපෘතිය උපදේශක සමාගම ලෙස කටයුතු කළේ EGS International in joint ventures with consultants engineers and architect associate සමාගම සියරා ඉදිකිරීම් පුද්ගලික සමාගම යටතේ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරඹුණා උඩුපුස්සලාවේ සිට කුරුපනාවල හරහා මඩුල්ල දක්වා දිවෙන මාර්ගයේ වාහනයක යනවා නම් ජීවිතය අනතුරක දාගෙන යන්න සිද්ධ වෙනවා මුදල් වැය කළේ ආසියානු සංවර්ධන බැංකු ණයටතේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත් කරුවන් මග හැරියේ වංගු විතරක් නෙමෙයි බෝක්කු කටවල් ඕනේ නැති තැන්වලත් තිබ්බා අඩි දෙකක් විතර නිකන් ගලලා දෙන්නේ ඒ ගල උඩ ගම පස්පුරවල ආදලා දෙන්නේ එතකොට මේක කවදාහරි බර වාහනයකට බලපානවා කල්ලු වෙන්න බලනවා මේක පාරක් ඉල්ලපු ගම්මුන්ට ලැබුණේ මරු පහරක් දැන් මේ පාර නා යන්න පටන් අරන් මේ බලන්න මාත්‍යර උඩක් උඩ 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 පාරෙත් නා යවිලා තියෙන පල්ලෙහාට ලොකු අවදානමක් තියෙනවා මේ 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 බලන්න මේ මේ ගල් එහෙම මේ පුපුරලා තියෙන මේ ගල් එහෙම මේ මේ ඔක්කොම පුපුරලා තියෙන ලොකු විනාශයක් වෙනවා කවදාහරි මේ අනාගතයේදී මේ මේවා මේ මේ නිකම්ම හෙල්ලෙනවා ගල් පුපුරලා මේ බැම්මක් ගහලා ගමේ මිනිස්සු එක්ක අහුවෙලා බැම්මක් ගහලා ඉවර වෙලා මේ පාර මේ මෙහෙම තියෙන්නේ මේ මේ බැම්ම ගැහුවේ නැත්නම් තවත් මේ උඩින් කඩාගෙන එනවා පල්ලෙහාට මහත්තයා සත්‍ය කතාව පැහැදිලි කරලා කියනවා නම් මෙන්න මේක තමයි මහත්තයා තත්ත්වය මෙන්න මේක දැන් තේරගෙන් ගහපු ධම්ම මේ බැම්ම ගැහුවේ සුද්ධ ගහපු ධම්ම උඩ මෙන්න මහත්තයා සත්‍ය කතාව මේ ගල් බැමි නිකම්ම පෙල්ලෙනවා එතකොට මේ ගල් බැම්ම පෙල්ලෙනවා දැන් මේ පාරේ සත්‍යතාවයක් තියෙනවා මේ පිළිබඳව අප කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු KM තිලකරත්න මහතා පැවසුවේ තවමත් මෙම මාර්ගයේ ඉදිවෙමින් පවතින බැවින් තම අධිකාරිය මෙම මාර්ගය බාරගෙන නොමැති බවයි කෙසේ වුවත් මෙම ගැටලු සම්බන්ධයෙන් සුවා බැලීම සඳහා හෙට දිනේදී මෙම මාර්ග ව්‍යාපෘතිය බාර විධායක ඉංජිනේරුවරයා අදාළ ස්ථානයට යවා පරීක්ෂා කර බලන ලෙසට තමන් උපදෙස් දුන් බවත් අදාළ කොන්ත්‍රාත් කරුද එම ස්ථානයට ගෙන්වා අඩුපාඩු සපුරා ලීමටත් අනාරක්ෂිත ස්ථාන සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ උණ ටැක් කපලා තමයි මාත් මෙතන දාගෙන අලුතුළු විදිහට තමයි මේ පාර හදලා දෙන්නේ මාර්ග සංවර්ධනයේ. මේ බට උණ බට ගහලා පස්තික පුරවලා ඒ විදිහට තමයි මේක කරලා තියෙන්නේ.